At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මේ වසර තුලදී අනිවාර්යයෙන්ම මහා පාවාදීම් තුනක් සිදුවෙන්න නියමිතයි. බොහෝ වෙලාවට අවුරුද්දේ පළවෙනි මාස තුන තුල සිදුවීමට නියමිතයි. පළවෙනි දේ තමයි අපේ රට දෙමළ බෙදුම්වාදීන්ට පූජා කෙරෙන ෆෙඩරල් ව්‍යවස්ථාව ලබන මාර්තු මාසයේදී සම්මත කර ගැනීමේ වෑයමක ආණ්ඩුව නිරත වෙලා ඉන්නේ. දෙවෙනි කාරණේ මාර්තු මාසයේ වන විට එක්ටා ගිවිසුම අත්සන් කරලා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවස්ථා ටික මේ ආණ්ඩුව බලයට ගැනීමට කටයුතු කළ ඉන්දියාවට පූජා කිරීමට නියමිතයි. තුන්වෙනි කාරණේ තමයි හම්බන්තොට චීනෙටත් ත්‍රිකුණාමලයේ ඉන්දියාවටත් කොළඹ ප්‍රධාන ජැටි දෙකක් ඔස්ට්‍රේලියාව හරහා ඇමරිකාවටත් ලබා දෙමින් මේ මව්බිම ප්‍රධාන බලවතු උන්දෙනෙක්ගේ කෙලිබිමක් බවට පත් කිරීම නියමිතයි. මලගෙවල් බිහි කළ මිනිසා ඒ ද්‍රෝහියා අපි කියපු පිස්සු බල්ලා ප්‍රභාකරන් කියන ඒ පිස්සු බල්ලා මරා දැමුකු අද අගමැතිවරයෙක් බවට සුදුසුයි කියලා අන්න විජය කලා කියද්දී රට නිහඬයි. ඡන්ද 13000ක් අරගෙන එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයේට පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පිස්සු ගැහණිය මේ රටට ලොකු විනාශයක් කරන බව අද වෙනතුරු එක්සත් ජාතික පක්ෂය පිළිගත්තාද? කවුද දැන් අගමැති මේ රටේ? එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ඉන්න රනිල් වික්‍රමසිංහ. එතකොට ඒකට සුදුසුයි කිව්වහම නොකියා කියන්නේ මේ රටේ මේ මොහොතේ ප්‍රභාකරන් කියනනම් ඇය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ අගමැති හැටියට ඔබ පිළිගන්නවාද? කොළතොප්පි දාගත් ඔබෙන් අපි ප්‍රශ්න කරන්නේ. පසුබිම මේ වෙනකොට ප්‍රියන්තර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් නිලාසලා තියෙනවා. ඒ වගේම ඔහු සඳහන් කළා තියෙනවා තවත් අමාත්‍යවරු කීපයක් කලකිරීමක් ඉන්නේ කියලා. ප්‍රියංකර ජයරත්න මැතිතුමා සනිටුවන් කළේ ඊනියා යමපාලන ආණ්ඩුවේ අවසානයේ ආරම්භය. දැන් ඉතින් තියෙන්නේ එකින් එක තව තව ගල් ගැලවීමින් මේ ආණ්ඩුව ඇදගෙන වැටීමට පමණයි. ඒ වගේමයි මම තමුන්නාන්සලට විශ්වාසයෙන් කියනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20කට අධික ප්‍රමාණයක් ව්‍යවස්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේ අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවෙන් ගැලවිලා ව්‍යවස්ථාවට එරෙහිව ඡන්ද දෙනවා.